පාසල් වියේදීම ලේඛන කලාවට සුවිශේෂී ප්‍රතිභාවක් ප්‍රදර්ශනය කරන ඔහු සිළුමින සහ පෙරමුණ පුවත්පත්වල ළමා ලේඛකයෙකු ලෙස කටයුතු කළ අතර ඔහු සිය වෘත්තීය දිවිය ආරඹන්නේ 1965 දී මාණ්ඩලික වාර්තාකරුවෙකු වශයෙන් දිනමින පුවත්පතට සම්බන්ධ වෙමි. වාසනා චිත්‍රපටයට රචනා කරන ලද පොකුරු පොකුරුමල් ගීතයත් සමගින් චිත්‍රපට පසුබිම් ගීත වචනයට පිවිසෙන ඔහු එදා මෙදා තුර රසික සිත් තුළ සදානුස්මරණීය මතක සටහන් ඉතිරි කළ ගීත රැසක සාඩම්බරණීය නිර්මාණකරුවා බවට පත් වුණා. දහසකට වැඩි ගීපදවැල් වෙනුවෙන් වසරේ හොඳම ගීත රචකයා ලෙස තුන් වතාවක් ජනාධිපති සම්මානයට පාත්‍ර වන ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මානයේද හිමි කරගනිමින් ඇගයීමට ලක් වුණා. මෙරට ප්‍රවීණ ගායකින් රැසකට ගේයපද රචනා කළ අජන්තා රණසිංහයන් රචනා කළ ගීත අතරින් රන් කෙන්දෙන් බැඳ නින්දනේන රාත්‍රී කුළුම් තුට නැත මහලු වී රුවන් බලා විමානේ විකසිත පෙම් පොකුරු පියුම් ආශා නිරාශා මෙවූ වැනි ගීත ඉහළ රසික ප්‍රසාදයක් දිනා ගත්තා. අජන්තා රණසිංහයන් අද දහවල් දිවි මගින් සමුගෙන තිබුණේ රෝගාතුර වී නිවසේදී ලිස්සා වැටීම නිසා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතාගේ දේහය කොට්ටාව දුලේ කනත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට රැගෙනීමට නියමිත අතර අවසන් කටයුතු සඳුදා පස්වරු පහට බොරැල්ල පුදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මේ